අත්යට කල්වීම අද වෙනකොට ගොඩාක් දෙනට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ හායි කොහොම දගලන්ට ඔගොල්ලො එකක ජාතියේ ගොඩාක් එක්ස්පෙන්සිියූ එහෙම ක්‍රීම් යස්ගල් ඇති එත් ඔගලන්ට සමහරක් විට තාම හරියට මේ දයට විසඳමක් කම්බවෙලා නැති ඇති ඒ අයට අදමං කියල දෙන්න ලේසි ක්‍රම පහක් ඉතාම කෙටිකාලයක් ඇතුළද අත්්‍යයට කළුවීම කොහොමද අඩුකර ගන්න කියේලා දෙහිවෂසා මී පැනිමාස්කක මේකට අවශ්‍ය වෙන්නේ දෙහිවෂයි මී පැණි. ඔගලන්ඩ පුුවන් දෙහිවුෂයි මී පැණි අරම් හොඳ මිශ්්‍රණයක් හදාගෙන නාන කලින් ඔගලන්ගේ කිහිල්ලයට ආලේප කල්ලා විනාඩි පහක් වගේ කාලයක්තියලා හොඳට සීතලවත්‍රභාවිතා කළ මේ සෝදා ඉවත් කරගන්න පුළන්. ඔගොල්ලෝ මේක දිකටම සතියක් වගේ කරති ඔගලන්ට හොඳ ප්‍රතිඵල දැකගන්න පුළුවන්වෙේ. ඒගේ ඔගොළු දන්නවා දෙහි කියන්නේ ස්වභාවිකවම අපේ සම සුදුකරගන්න උදව් කරන දෙයක්. ඒ වගේම මේ මිශවණය ඔගුල්ලු ආලේපකරදදි ඔගුලන් තේරෙයි ඔගුලන්ගේ හාම ගොඩක් සිනිදුත් වෙනවා. දෙවැනි ක්‍රමය තම අල ඔගුලන්ඩ පුලුවන් අල පෙත්තක් ආරං කිහිල්ලයට ආලේප කරලා විනාඩී පහලවක් වගේ කාලයක් තියන්න ඊට පස්සේ හොඳින් සෝදායිවත් කරගන්න මේක ඔගුලු සතියක් වගේ. කර අද ඔඕගලන්ට ප්‍රතිඵලපේ එවගේම ඔගුල දන්නවා අල අපේ හම බ්්‍රයිට් කරන්න ගොඩාක් උදාවකෙන්වා කියලා. තුන්වනක තමාන් කඩල්පිටි මාස් මේකට අවශ්‍යයන්නේ කඩල් පිටි තේ හැඳි දෙකයි කිරි තේහැන්දයි ලෙමන් තේහැන්දයි කහටිකයි. ඕගලන්ට පුළුවන් මේ ටික හොඳට මිශ්‍ර කල්ලා පේස්්ට එකක් හදාගෙන උගලඟගේ කිහිල්ල යට ආලේප කළ විනාඩි තිහයක් වගේ කාල ඇත්තියලා හොඳින් සෝදායිවත් කරගන්න. ඔගලට මේ සතියක් වගේ දිගටමකරදිය ඔගලන්ට හොඳ ප්‍රතිඵල දෙක ගන්න පුළුවන්වෙේ ඉති ඔගුල දන්නවා දෙහිවලින් වයි කිරිවලුවයි අපේ හම රන්වන් පාටක් එකනෙ හමට හොඳ බ්්‍රයිට් එකක් ලබාදනවා කියලා ඒවගේම කහවලින් හම රන්වන් පාට කරන්න උදව් කරන්නවා ඒ වගේම කඩල පිටිකෑන්නේෙ හමට හොඳ පෝෂණයක් ලබා දෙය ද්‍ර්‍යයක්. හත්තර වෙන එක තමක් අහමාස් මේකට අවශ්‍යවන්නේ කහායි පිරිසිදු පෝල්තල් ඇති ඔගලන්ඩ පුළන් මේ දෙක මිශ්්‍ර කල්ලා ආලේපනයක් හදාගෙන අත්‍යයට ආලේප් කළ විනාඩි විස්සක් වගේ කාලයක් ආලේප කල්ල තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න ඉති ඔගුළු දන්නවා කහ කියන්නේ හඳ විත්සභීජනාශකයක්. ඒ වගේ මේක උගලන්ට උදව් කරනවා දහඩී දුංගද අඩුකරගන්න. ඒවගේම උගොල දන්නවා කහ කියන්නේ ස්වභාවිකවම සම රන්වන් පාට කරන්න උදව කරන දෙයක්. ඔගල මේ සතියක් වගේ කරන්න එතකොට ඔගලන්ට හොඳ ප්‍රතිඵල දැකගන්න පුළුවන් කෝමාරිකා වගලන්ට පුළුවන් අත්්‍යයට කෝමාරි ආලේප කල්ල විනාඩි පහලවක් වගේ කාලඇතිලා හොඳින් සෝදායිවත් කරගන්න ඒගේ මුගලන්ට ඇගේ දාාඩිය බිබලි වගේ තියන ගලන්ඩ පුලන් කෝමරිකා පාවිච්චි කල ඒ දේවලුත් අඩු කරගන්න ඔගලන්ට හොඳ රිසාල්ටක ගන්න ඔන්නම් ඔගලන්ට පුළන් කෝමාරිකා හරි ග ලබ ක්හරි ිශ් කරලා පාවිච්චිරන්න මොකද ඔගු දන්නම් ඒතුනම සමට ඉතාම හොඳ පෝෂණයක් ලබා දෙෙන ස්වභාවික දේවල්. ඒවගේම මේෝ දව කරනෝ සම සිනිදු කරගන්න. ඇති ඔගුල්ලුට මගද දැන් ටිප්පකක් කියයන ඔගුල එක ෂේවින් ක්‍රීම් යස් කනාාති ේයව් කරන්න තිය ඒවෙනුට අදීදං ඔගලන්ට පුළුවන් ශේවන් ක්‍රීම් වෙනට කෝමාරිකා යුස් කරන්න ෂේවෙන් චෙල්ලක්විදියට. මකද කෝමාරිකක්යැන් ඉතාම හොඳ ස්වභාාවක දෙයක් ඒකින් කිසිම සම්ර ඩැමේච කන්න තිය ඔගුලු මේක අනිවාරෙන්ම අදින්දන් ට්‍රයි කල්ල බලන්න සමහරුන් ශේවෙන් ක්‍රීම් යුස් කරන්න බැර ඇති එක ඇලර් ජතයන් හඳයි ඉති ඒ අයටත් පුලළන් අදන්න කෝමාරිකා යුස් කරන්න ඒගු ඟගේ ෂේවිෙන් ජෙල්ල විදියට ති ඔගුලු ඒ ්‍රයිල් බ.